ජනවාරි කලාපයේ ජනවාරි 24 වෙනිදාට අදාළ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අපි සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නේ පුතේ අධික අවුරුද්දකට දින කීයද කියලා අහනවා. සරල ප්‍රශ්නයක්. උත්තරේ දෙක දින 366යි සාමාන්‍ය අවුරුද්දකට වඩා එක දිනයක් වැඩි. ඊළඟට පැය භාගයකට වරක් මේ තියන්නේ දෙකෙන් එක කියන එකම තමයි පුතේ පැය භාගයකට වරක් නාදවන ඔරලෝසුවක් දිනකට කී වතාවක් නාද වේද පැය භාගයකට වරක් නාද වෙනවා කියන්නේ පුතේ පැය එකකට මේ වගේ පැය භාගයව දෙකක් තියෙනවා පැය භාගයව දෙකක් තියෙනවා පැයකට දෙපාරක් නාද වෙනවා එහෙනම් දවසකට පැය 24ක් තියෙනවා 24 දෙකෙන් ගුණ කරනවා පැයකට දෙක ගානේ නාද වෙන නිසා දෙවරක් 4 8යි දෙවරක් 2 4යි ඒ කියන්නේ දවසට 48 වතාවක් නාද වෙනවා පැය භාගයෙන් භාගයට නාද වෙනවා නම් ඊළඟට අංක 3 0.9 භාග සංඛ්‍යාවක් ලෙස ලියුව විට 10 9 කියන එක තමයි 0.9 කියන්නේ 10 කොටස් 9යි කියන එක තමයි 0.9 කියන්නේ 10 පංගු හරවන ලේසින දශම වලට ඊළඟට මේ රූපයක් දීලා තිනවා පුතේ ඝන වස්තුවක ඒකේ පෘෂ්ඨ ගණන කීයද පැති ගණන කීයද කියලා අහනවා යට තියෙන සමචතුරස්‍රාකාර එක පැත්තක් ඒ සමචතුරස්‍රාකාර පැති හතරට සම්බන්ධ වෙච්ච ත්‍රිකෝණාකාර පැති හතරක් උඩට ඉස්සලා තියෙනවා ඒ කියන්නේ ත්‍රිකෝණාකාර පැති හතරකුයි සමචතුරස්‍රාකාර යටිපතුලක් තියෙනවා එතකොට ඔක්කොම පැති පහක් පෘෂ්ඨ පහක් තියෙනවා රයිට් ඊළඟට අංක 5 පස්සරු පහට පමණ මාගේ සෙවණැල්ල මා පිටුපසින් දිස්සිය මා ගමන් කළ දිශා පුතේ හවස පහට විතර ඉර තියෙන්නේ මොන පැත්තේද බස්නාහිර පැත්තේ ඉර තියෙන්නේ බස්නාහිර පැත්තේ තොර මේ තියෙන බස්නාහිර නම් හෙවණැලි වැටෙන්නේ මොන පැත්තටද හෙවණැලි වැටෙන්නේ නැගෙනහිර දිශාවට හෙවණැලි වැටෙන්නේ නැගෙනහිර දිශාවට කවුරු කොහේ කොහොම ගියත් හෙවණැල්ල පේන්නේ නැගෙනහිර දිශාවේ එතකොට මේ යන කෙනාගේ පිටුපස්සට සෙවණැල්ල පේන්න නම් එයා නැගෙනහිරට පිටුපාලා ගමන් කරන්න ඕන නැගෙනහිරට පිටුපානවා කියන්නේ පුතේ එයා යන්නේ මොන පැත්තටද ඉර තියෙන පැත්ත බලාගෙන යන්නේ බස්නාහිර. ඒතර ඉර එළියාගේ මූණට වැටෙනවා, හෙවණැල්ල පිටුපසට වැටෙනවා. එහෙනම් එයා ගමන් කරපු දිශාව මොකද්ද? බස්නාහිර දිශාව. බස්නාහිර දිශාව. ඊළඟට අංක 6. ඉඩමක එක් පසෙක මීටර 5න් 5ට කණු 7ක් සිටුවා තිබුණේ. ඔන්න ඉඩමක් තියෙනවා. මෙහෙම ඉඩමක් තියෙනවා. එක පැත්තක මීටර 5න් 5ට ඔන්න එක කණුවක් මීටර 5යි තව 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 මීටර 5යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කණු 7ක් හිටවල තියෙනවා මීටර 5න් 5ට කණු 7ක් හිටෙවුවා නම් මීටර 5 මීටර 5 10 15 20 25 30 මීටර 30ක් දිගයි නැත්නම් අපිට මෙහෙම ගන්න පුළුවන් එක දිගට කණු 7ක් හිටෙව්වොත් පරතර ලැබෙන්නේ කීයද? පරතර ලැබෙන්නේ 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. පරතර එක දිග මීටර 5යි. පරතර 6යි, පරතර එක දිග මීටර 5යි. 6 වරක් 5 30යි. පරතර වලින් අපි දිගමනින්නේ කණු වලින් නෙමෙයි පොතේ. ඒ නිසා පරතර එන ගානේ ගුණ කරනවා එක පරතරයක දිග. පරතර 6යි එක පරතරයක් මීටර 5යි 6 වරක් 5 30යි ඊළඟට අංක 7 ගොඩනැගිල්ලක් ඉදි කරනවා පියවරෙන් පියවර ඉදි කිරීමට ගතවන කාලය පහත වගුවේ දැක්වේ පළවෙනි පියවරට අවුරුදු 2යි කාලය දෙවන පියවරට පළවන පියවරෙන් භාගයයි ඒ කියන්නේ අවුරුදු 1යි පළවෙනි පියවරට අවුරුදු 2යි දෙවෙනි පියවර එකෙන් භාගයයි නම් අවුරුදු 1යි තුන්වෙනි පියවරට පළවන පියවර මෙන් දෙගුණයයි පළවෙනි පියවරට වසර 2යි ඒ වගේ දෙගුණයක් කියන්නේ වසර
හතරයි ඔක්කොම එහෙනම් ඔන්න ඔක්කොම අවුරුදු යනවා පුතේ 4 1 5 5 2 7 අවුරුදු 7ක් යනවා එහෙනම් 2020 මුල ආරම්භ කරන වැඩ 2020 21 22 23 24 25 26 26 අග ඉවරයි 2026 අග ඉවරයි 2027 කියලා තමයි ගොඩක් උතාලා උත්තරය අරගෙන තියෙන්නේ 2026 අග වෙනකොට ඉවරයි 2020 නැතුව ඒගොල්ලෝ එකට තව 7ක් එකතු කරාම 2020 නැතුව තව 7ක් එකතු වෙනවා එතකොට 2027 වෙනවා එහෙම ගන්න බෑ 2020 ත් මේ ගොඩ නැගිල්ල ඉදි කරනවා ඒ නිසා තව 6යි එකතු කරන්න ඕනේ 2020 ට ඇඟිලි වලින් ගණන් කරලා බලන්න අංක 8 පුතේ දෙවන පියවරට ගතවන්නේ මුළු කාලයෙන් කවර භාගයක්ද මුළු කාලය අවුරුදු 7යි මුළු කාලය අවුරුදු 7යි දෙවන පියවරට ගතවන්නේ කොච්චරයිද අවුරුදු 1යි ඒ නිසා කවර භාගයක්ද 7න් 1යි 7න් 1යි මුළු කාලය 7යි අවුරුදු 1න් 1ක් දෙවන පියවරට ගත වෙනවා 7න් 1යි අංක 9 පුතේ පැය මිනිත්තු අඩු කරන්න මේක නම් ලේසි ගන්න සරලව අඩු වෙනවා 30න් 20ක් අඩු කරාම 10යි 9න් 7ක් අඩු කළාම 2යි පැය 2යි මිනිත්තු 10යි නමුත් අංක 10 ප්‍රශ්නේ අංක 10 මේකේ මිනිත්තු 30න් 45ක් අඩු කරන්න බෑ අර වගේ සරලව ටක්ටක් ගාලා උත්තරේ දාන්න බෑ මිනිත්තු 30 කියන එකෙන් 45ක් අඩු කරන්න බැරි නිසා පුතේ මිනිත්තු 30ට මම මේ 30 මෙතන ලියාගත්තා මිනිත්තු 30ට මේ පැත්තෙන් ඉල්ල ගන්නවා උදව්වක් ගන්නවා මේ පැත්තෙන් එකක් ගන්නවා මේ පැත්තෙන් එකක් කියන්නේ පැය එකක් ගේනවා පැය එකක් කියන්නේ මිනිත්තු 60යි දැන් මේ පැත්තෙන් ගත්ත පැයයි ඒ කියන්නේ මිනිත්තු 60යි මෙතන තිබුණ 30යි ඔක්කොම කීයද 90ක් වෙනවා ඒ 90ෙන් තමයි දැන් මේ 45 අඩු කරන්න ඕනේ 90ෙන් 45ක් අඩු කරාම කීයක් වෙනවද අඩු කරලා බලන්න ඕනේ බිඳුවෙන් 5ක් අඩු කරන්න බෑ මේ පැත්තෙන් ගන්නවා 10ෙන් 5ක් අඩු කරන 10ක් වෙනවනේ 10ෙන් 5ක් 5යි මෙයා ගාව තියෙන්නේ 8යි එතකොට 8ෙන් 4ක් අඩු කළාම 4යි 45 එහෙනම් මෙතෙන්ට දාන උත්තරේ කීයද මිනිත්තු 45යි මෙයාගේ 12 න්ද 8ක් අඩු කරන්න තියෙන්නේ 11 න්ද 11 න් එකක් එහා පැත්තට දුන්නානේ එහෙනම් 11 න් 8ක් අඩු කරාම 3යි පිළිතුර පැය 3යි මිනිත්තු 45යි මොකද්ද මෙතන තියෙන වෙනස වෙනස තියෙන පුතේ මේ පැත්තෙන් මේ පැත්තට ගෙනියන්න ඕනේ එකක් කිව්වට සාමාන්‍යයෙන් ඉලක්කම එකක් ගෙනිනවාගේ නෙමෙයි පැයක් නේ අරගෙන යන්නේ පැයක් කියන්නේ මිනිත්තු 60යි කියලා මතක තියාගන්න ඕනේ ඒක තමයි වෙනස මේ જાති ගණන් වල තියෙන්නේ රයිට් එනම් පුතේ ආ ප්‍රශ්න 10 සාකච්ඡා කළා අද දවසේ පුතා ගත්ත ලකුණු ප්‍රමාණය කමෙන්ට් එකක් දාන මතක ඇතු හෙට දවසේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයලා මේ වගේ වීඩියෝ එක නරඹලා අඩුපාඩු හදාගන්න